කුවිතෙනයි ධීවර කර්මාන්තයයි වැව් සංස්කෘතියයි මහවිලච්චේට අමුතු දෙයක් නොවේ. ගොවිතැන යෙදෙන බහුතරයක් ධීවර කර්මාන්තීත් යෙදෙනවා. මහවිලච්චි ප්‍රදේශයේ බඩේරිංගු ඉඳු කුරක්කන් වගාවලට ප්‍රමුඛත්වය දීලා. මේ අතර එළවලු වගාවලදී වට්ටක් අවකාව ඉතාම සාර්ථකව මහා පරිමාණයෙන් සිදුවෙනවා. ශක්තිමත් දෙවදඬු කපා ගනිමින් ඒවා සකස් කර ගනිමින් මහවිලච්චේ ගොවීන් මේ සූදානම් වෙන්නේ අලුත් වැඩකට. කෘෂිකර්මය නවීකරණය කරන ව්‍යාපෘතිය යටතේ මේ මහවිලච්චි ප්‍රදේශයේ මිරිස් වගාව අලුත් ක්‍රමයකට කරන්න යනවා. මොකක්ද මෙතන සිද්ධ වෙන්නේ? දැන් අඩි 10ක් 12ක් උසර කණු හදාන මේ කරන්න යන්නේ මොකක්ද? ඇත්තටම මේදි සිද්ධ වෙන්නේ අපි වර්ග අඩි 2000ක වගේ ප්‍රමාණයක භූමි ප්‍රමාණයක් මේ විදිහ අඩි 10ක් උස පමණ කණු භාවිතා කරලා ඉන්සෙක්ට් ප්‍රූෆ් නෙට් එකකින් එහෙම නැත්නම් කුමි ප්‍රතිරෝධී දැලකින් මේක සම්පූර්ණම වට කරනවා. ඒ කියන්නේ සීල් කරනු ලබනවා මේ ශේෂ්ත්‍රයෙන්. සාමාන්‍යයෙන් මෙතන දැන් මේ ඉන්සෙක්ට් ප්‍රූෆ් නෙට් එක මේ අඩි 10ක් 12ක් උස කවර් කරන්න හේතුවත් සාමාන්‍ය මේ වගේ පරිසරයක් තුළ කොහොමද මේ කොච්චර පැල ප්‍රමාණයක් සිටුවා ගන්න හැකියාව තියෙනවා? ඇත්තටම මේදී සිද්ධ වෙන්නේ මේ ඉන්සෙක්ට් ප්‍රූෆ් නෙට් එක කවර් කිරීම තුළින් බලාපොරොත්තු වෙන්නේ පිටත කුමීන් මේ ශේෂ්ත්‍රය තුළට ඇතුළු වීම වැළක්වීම. ඇත්තම මිරිස් වගාව දැනට ප්‍රධාන වශයෙන් ගැටලුවක් වෙලා තියෙන්නේ අපේ මේ ප්‍රදේශය තුළ වගා කිරීමේදී ලීෆ් කර්ල් කම්ප්ලෙක්ස්, එහෙම නැත්නම් සම්පූර්ණ මිරිස් වගාවට මයිටයාගේ ඒ වගේම පැලමක්කගේ සහ සුදුමැස්සගේ හානි නිසා වෛරස් රෝගය වැළඳිලා සම්පූර්ණ කොළකොඩ වීමේ සංකීර්ණ නිසා මිරිස් වගාවෙන් ගොවින් ඈත් වෙමින් යනවා. ඒක නිසා මේ කුමීන් ශේෂ්ත්‍රයට ඇතුළු වීම වළක්වා ගැනීම තමයි ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ. කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතියේ අපූරු වැඩක් තමයි කෘමි ප්‍රතිරෝධී දැල් ආවරණයක් තුළ මිරිස් වගාව සිදු කිරීම. බලන්නකු ගොවීන් තැන් තැන්වල සිදු කරන වැඩ. පිරිසක් කෘමි ප්‍රතිරෝධී දැල්වලින් තමන්ගේ වගා භූමිය ආවරණය කරලා පාත්ති සකස් කරනවා. තවත් තැනක වගාව පිහිටුවා ගැනීමට අවශ්‍ය මිරිස් පැලතවාන පවත්වාගෙන යනවා. මේවා නිවැරදි තාක්ෂණයට අනුකූලව තමයි සිදුවන්නේ. මම මුලින්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ වගේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධ. අපි දැන් මේක කලින් අපි මිරිස් වගා කරද්දී සාමාන්‍ය පාත්ති දාද්දී තවන් පාත්ති කොටලා අස්ටික පාත්ති හදලා කියලා ඇට ටිකක් දාලා පැල පැල කරලා ගන්න. දැන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් හඳුන්වලා දුන්නේ ගවීර ව්‍යාපෘතියේ අපි ඉස්සරෝම මේ තවන් දෙන්නේ අදට බස් ටිකක් අරගෙන ඒවා සල්ලඩෙන් හලලා එකට එකක් විතර කොම්පෝස් කලවම් කරලා මේ පැටි වගේ කදාන මේ කුටි තවන් ක්‍රමයට කියලා තමයි ධානි අටේ අටේ දාලා දිලිල කලවම් කරලා තමයි මේ තවන් ටික සකස් කරගන්න තියෙන්නේ. සල්ලඩ ටික ගොඩාක් සාර්ථකව තියෙනවා. දැන් අපි කරන ක්‍රමයට තවන් දාපුවම ඒ බීජ වලින් මරේ දෙන්නේ 150ක්වත් පාවිච්චි කරගන්න බෑ. මේකයි සම්පූර්ණ 190ක් විතර පාවිච්චි කරගන්නත් පුළුවන්. කෘෂිකර්මාන්තයේ නවීකරණයේදී මිරිස්වල තවන් පාලනය සිදු වෙන තැනක්. මෙතෙන්දි මොකද්ද වෙන්නේ? ඇත්තනද මෙහිදී මේ අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ ආරක්ෂිත ගෘහයක් තුළ කොහොමද නිවැරදිව තවානක් නඩත්තු කරගෙන ඒක ආරක්ෂිත ගෘහයක්, ඒ කියන්නේ ඉන්සෙක්ට් ප්‍රූෆ් නෙට් එකක්, එහෙම නැත්නම් කෘමි ප්‍රතිරෝධී දැල් ගෘහයක් තුළ අපි ශේෂ සංස්ථාපනය කරන්නේ කොහොමද කියලා මේ අරමුණ වෙන්නේ. මේකෙදී ඇත්තටම කුමීන්ගෙන් මේ වගාව සම්පූර්ණම ආරක්ෂා කරගන්න මේ දැල් වලින් ආවරණය කරලා අපි නොරිඩෝ තවන් තමයි මේක ඇතුළට දාලා තියෙන, නැත්නම් කුට්ටි තවන්. ඒත් එක්කම මේකෙදී බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන් කුමීන් මේකට ඇතුළු වෙන එක නවත්තගන්න. සාමාන්‍යයෙන් කට්ටිය
බොහෝ දුරට හිතනවා මේ නොල්ලෝකෝ දවානක් කිව්වා පස්සේ මේ පස් කැටයක් වෙනුගල එහෙම එකක් නැහැ. අපිට නිවැරදි පරතරයට නිවැරදි විදිහට මේ විදිහට බීජ එක බැගින් දාලා අපි මේක දාන්න කලින් මාක් කරලා කුට්ටි කපලා තමයි මේක දාලා තියෙන්නේ. අපිට වතුර දානකොට මේවා යාවෙනවා. නමුත් අපිට මේක හරියටම ශේෂ්ඨයට ඉන්ධනකොට ගානට කුට්ටියක් විදියට කපා ගන්න පුළුවන්. ඇත්තට දැන් ඔයගොල්ලොන්ට මෙතන බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි මේ ඇට දාලා තියෙන පරතරය අනුව කැටයක් කපා ගන්න පුළුවන් අවශ්‍ය කරන දුරින් තමයි මේ හැම ඇටයක්ම දාලා තියෙන්නේ. එතකොට මේක මුල්වලට හානියක් නොවේ. අපිට මේ 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 පැලේ සම්පූර්ණ කුට්ටියක් විදියට ලබා ගන්න පුළුවන්. මේ කුවි මහත්තුරු තමන්ගේ ශේෂ්ත්‍ර කෘමි ප්‍රතිරෝධී දැල්වලින් ආවරණය කරගන්න කලින් තමන්ගේ පාත්‍ර ටික කාබනික පොහොර දාලා සකස් කරලා බිඳු ජල සම්පාදන පද්ධතිය යොදලා පොලිතින් වසුන් වලින් ආවරණය කරගන්නවා. මේ විදිහේ තාක්ෂණික ක්‍රම යොදාගෙන කරන මිරිස් වගාවකින් ඔවුන් හොඳ අස්වැන්නක් බලාපොරොත්තු වෙනවා. මිරිස් වගාවේදී බිඳු ජල සම්පාදන පද්ධතිය යොදා ගැනීම, ඒ වගේම පොලිතින් අතුරුණු යොදා ගැනීම, මේ පිළිබඳව කතා කරමු. මේකදී අපි වැදගත් වෙනවා සික්සැක් ක්‍රමයකට. සික්සැක් ක්‍රමයට මේ පැල ඉඳව ගන්න මේ බිඳු ජල සම්පාදන පද්ධතිය සාධි කරන්න ඕනේ. එතකොට මේ ප්‍රධාන බටේට මේ ආකාරයට අපි මේ ඩිප ලැටරල් එක සාධි කර ගන්න ඕනේ. ඊට පස්සේ ඊළඟට ඔබට පේනවා මේ සික්සැක් හැඩේ ගන්න නම් මේ බටේ භාගයක් ඉවත් වෙන්න ඕනේ මේ ලැටරල් එකේ. ඒක අපි භාගය ඉවත් කරලා තියෙන්නේ. ඊට අනුව තමයි අපි ඊළඟ ලැටරල් එකට සාධි කරගන්නේ. මේ ආකාරයට සාධි කරගත්තර අපි මේක පොලිතින් වසුනක් මගින් සම්පූර්ණ ආවරණය කරනු ලබනවා. එතකොට මේ පොලිතින් වසුන ආවරණය කිරීම මගින් බලාපොරොත්තු වෙන්නේ ඇතර මේ පොලිතින් වසුනේ පළල තියෙන්නේ මීටර 1.2ක් වගේ ප්‍රමාණයක තමයි අපි ආරම්භ තියෙන්නේ මේ පද්ධතියට. ඒකෙදි සම්පූර්ණ මේ කාණුව සහ මේ පාත්‍ය සම්පූර්ණයෙන්ම ආවරණ විදිහට අපි මේ පොලිතින් වසුන යොදලා මේක වසා දමනු ලබනවා. ප්‍රධාන වශයෙන් වල් පාලනය සහ කුමි සතුන්ට අහිතකර පරිසර තත්ත්වයක් උදා වෙනවා මේ සූර්යාලෝකයේ මේකෙන් පරාවර්තනය කිරීම තුලින්. කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතිය මේ ගොවීන්ට ලබා දී ඇති මඟ පෙන්වීම අප අගය කළ යුතුයි. කෘෂි නවීකරණ ව්‍යාපෘතියේ එක අරමුණක් තමයි කෘෂි තාක්ෂණික ආදර්ශන උද්‍යාන ඇති කිරීම. ඉතින් මේ තාක්ෂණික උද්‍යානයක් තමයි අද අපි මේ මහවිලච්චියේදී බලන්නේ. මේ තාක්ෂණික උද්‍යානයේ ගොවි මහත්තුරු 70 ගණනක් ඉන්නවා අක්කර භාගිකා. ඉතින් මේකට අපි දීලා තියෙන සම්පූර්ණ තාක්ෂණික පැකේජ් එකම ගුඩ් ඇග්‍රිකල්චර් ප්‍රැක්ටිස් කියන ක්‍රමවේදය අනුව හදපු මිරිස් වගාවක් තමයි තියෙන්නේ. ඉතින් මේකේ අපි හදලා තියෙන මේක මේ ග්‍රීන් චිලි වලට හරියට අවාරේ එන විදිහට. දැන් මේ දවස්වල මේක හොඳ මාකට් එකක් මේ ගොවින්ට තියෙනවා නොමිරිස්. ඒකම බොහොම සරයි. ඉතින් මේ විදිහේ මේ අක්කර භාගයෙන් මේගොල්ලෝ කම්කරුසොන් ඇති කරගෙන පුදුම ලාභයක් ලබන්නේ. මොකද හොර දාන්න, වතුර දාන්න, බෙහෙත් ගහන්න කම්කරු ඕන්නේ, වල් මර්ධනය කරන්න කවුරුත් ඕන්නේ. ඉතින් මේ නිසා හොඳම අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. ටෙක්නිකල් පැකේජ් එකක් තමයි පාකේ තියෙන්නේ. ඉතින් මේ වගේ පාක් ලංකා පුරාම අපේ පයිලට් ප්‍රොජෙක්ට් හැටියට කෘෂි නවීකරණ ව්‍යාපෘතියේ 22ක් ගන්න තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මේක කෘෂි තාක්ෂණික ආදර්ශන උද්‍යානයක්. මේක ආදර්ශන කියන්නේ මේක බලලා මේක ආදර්ශනයක් හැටියට අරගෙන වෙනත් ගොවින්ටත් මේකට තමන්ගේ මුදලින් හරි සම්බන්ධ වෙලා පැකේජ් එක යූස් කරන්න කියලා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මහවිලච්චේ ප්‍රදේශයේ වැව් පද්ධතිවල නඩත්තු කටයුතු සඳහාත් එළවලු සහ පළතුරු ගම්මාන බිහි කිරීමටත් කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතිය තම දායකත්වයේ ලබා දීලා කුමි ප්‍රතිරෝධී දැල්වලින් ආරක්ෂිත රටක් හදාගෙන ඊළඟට මේ පාත්‍රි මත පොලිතින් අතුරණුවක් යොදාගෙන තමන් පාලනය බොහොම සාර්ථකව කරගෙන හිටවගත්ත පැලවල ඒත් එක්කම බිඳු ජල සම්පාදනයේ තාක්ෂණික ක්‍රමයක් අපි යොදාගෙන අද වෙනකොට වගාවට මාස 2-3ක් විතර ගත වෙලා දැන් අස්වනු නෙරනවා. ඇත්තටම අපට පේනවා
මේ ක්‍රමයේ තියෙන සාර්ථකත්වය. ඔන්න දැන් ගුවින් අස්සනු නිලා ගන්නවා. වගාව ඉතාම සාර්ථකයි. තාක්ෂණය හරියාකාරව යොදාගත්තම හොඳ අස්වැන්නක් ලබා ගන්නට හැකි වෙනවා. සාම්ප්‍රදායික මිරිස් වගාවේ මිදිලා මේ තාක්ෂණය පාවිච්චි කරලා මේ කරපු මිරිස් වගාව කොයි විදිහට දකින්නද? ඒක දකින්නම හොඳම හොඳ විදිහට තීර්ථියක් සාර්ථකයි. අපි මෙතෙක් කල් කරපු යෝජන වල මේ ආකාරයට කරන්නේ නැහැ. ඒනට ගියා මිරිස්ියක් ඉදෙව්වා. උඩ රෝගය හැදෙනවා, තෙල් පොර නාවනවා. ඊට පස්සේ ආදායම අපි මහන්සි වෙන තරම ලැබෙන්නේ. මේක මේ මම හිතන්නේ තරුණ පිරිසටත් බොහොම වැදගත් දෙයක්. මගේ වයස දැන් 65යි 66යි. ඒ කාලය තුළ මම සතුට වෙනවා මේ වගේ ගොවිපලක් කරගෙන ආදායම ලබන. දැන් මේ පාත්ති වලට පොලිතින් දාගෙන තියෙනවා. මේ ගැන කතා කරමු. පොලිතින් දාගත්තේ වල් මර්ධන. වල් එන්නේම නැහැ. කලාඳුරු පවා ඉන්නේ නැහැ. එකක් දෙකක් යන තම උරිට එනවා. ඒතරානේ කිසිම දෙයක් නැහැ. මම දෙල්ලක් ඉතින් වැඩි ආල්ලන්නේ නැහැ. මෙම ක්‍රමේදී සාමාන්‍ය ක්‍රමයට මිරිස් වගාව කරනවට වඩා කෘෂි රසායන සහ පෝරවලට යන වියදම් 60%කින් පමණ අඩු කරගන්නට හැකි බව ගොවීන් අපට කිව්වා. වෙනදා හේන් වලින් ගන්න ආදායමට වැඩිය මේකෙන් ආදායම ගන්න දැන් මූර 5ක් විතර කැඩිය කිලෝ 1400ක් විතර කඩලා තියෙනවා. තවත් ඉදිරියටත් ඊට වැඩිය ගන්න පුළුවන් කියලා හිතෙනවා. මිරිස් වගාවේ යෙදෙන මහවිලච්චේ ගොවි මහතුරු 15 දෙනෙකුට කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘති මගින් කෘමි ප්‍රතිරෝධී දැල් සහ බිඳු ජල සම්පාදන පද්ධති නොමිලේ ලබා දීලා. ඇත්තටම ඔවුන් අද ඒ ප්‍රතිඵල භුක්ති විඳිනවා. අස්වැන්න ඉතාම සාර්ථකයි. මේකෙදී අපි හොඳට මතක තියාගන්න ඕනේ මේ බට එළීමේදී මේ ඔගොල්ලෝ පේන හොඳට මේක පොළොවට ඇලිලා නැහැ. එතකොට මේ බට දෙක අපි දාලා තින්නේ මේ පැල දෙකට ඇතුලේ. මේක බැරි වෙලාවත් මේ පිටතින් දැම්මොත් මේ පොලිමල්ච් එක කොහොම බිමට ඇලෙනවා. එතකොට මේක ඇතුලේ වායු සංසරණයක් සිද්ධ වෙන්නේ නැහැ. වායු සංසරණයක් සිද්ධ නොවුනොත් මේකේ පොළොවෙන් උෂ්ණත්වය පිටවි නොයාම හේතු කොටගෙන පැලේ වර්ධනය බාල වෙන්න පුළුවන්. දැන් විලච්චිය ගොවින් මෙලෙස නව තාක්ෂණයත් එක්ක මුසු වෙලා මිරිස් වගාවේ නියැලෙන්නට බලාපොරොත්තු වෙන සිටීම අප ලැබපු ජයග්‍රහණයක්. ඉතින් අපි ගොවිතැනීදී ඉදිරි ගමනක් යා යුතු නම් අප කළ යුත්තේ නව තාක්ෂණයේ අධ්‍යයනය කරමින් හරිදේ හරියාකාරව ක්‍රියාත්මක කර එහි ප්‍රතිඵල අත්විඳීමයි. නවීන තාක්ෂණයත් එක්ක ගොවිතැන් කරන අපේ ගොවි මහතුරු මහවිලච්චි අපි හමු වුණා. ඉතින් අපි අද මිහිකත දිනුව වැඩසටහන තුළින් සමු ගන්නවා. ලබන සතියේත් හමුවීමේ බලාපොරොත්තු ඇතුව අපේ ලිපිනේ මතක් කරන්නම් අධ්‍යක්ෂ ජාතික කෘෂිකර්ම තොරතුරු හා සංනිවේදන මධ්‍යස්ථානයේ ගන්නෝරුව පේරාදෙණිය. ඔබට